සමහර පිටරට මිනිස් හිතනවා මේ අපේ රටේ සංගීත රසඥතාවය අඩුයි කියලා. මම කීප දෙනෙක් කැවුවා පිටරට ඉන්න යාළුවෝ සංගීතඥයෝ මියුසිෂන්ස්ලා. මං කිව්වා ඇයි එහෙම හිතන්නේ කියලා. අපේ රටේ සංගීත රසඥ තමයිට මොකද වෙලා තියෙන්නේ? ඉතින් මං කිව්වා ඔයගොල්ලන්ගේ වගේ අපේ මීඩියාවල ජෝන්රිස් බර ගන්න ප්ලේ කරන්නේ නැහැනේ කොහොමද? අපේ ගැහුවොත් එකක් දෙකක් ස්ටයිල්ස් එකක් දෙකක් සරලගී වගේ ටයිප්යක් ගහයි, ඊපස්සේ කන්ට්‍රියන් වෙස්ටර්න් වගේ ටයිප්යක් ගහයි. එහෙම නිසා අර ස්පැනිෂ් කෝඩ්ස් තුනක් තියෙන ගීත කීපයක් ගහයි, ඒ රාමුව තුළ ගහයි. එහෙම නැත්නම් 6-8 ගහයි. එහෙම නැත්නම් වෙස්ටර්න් සින්දු හැමදාමාන වෙස්ටර්න් සින්දු ටිකක් ගහයි. ඊට හයිතින් වැඩි දෙයක් ප්ලේ වෙන්නේ නැහැ. ඉතින් අපි කොහොමද මේ ජනතාවට මේ වැරද්ද පටවන්නේ? මං අහන්නේ සංගීතය අහන අයට, සංගීතය අහන ෆෑන්ස්ලට අපි කොහොමද මේ වැරද්ද දාන්නේ? වැරද්ද කියලා හිතනවා නැගේ අයිතේ උගලන්ගේ රසඥතාවය හොඳද කියලා අපි දන්නේ කොහොමද කියන්නේ? ඇයි අපේ අපේක වැරදි කියලා කියන්නේ? උගලන් හිතන්නේ අපේක වැරදි, උගලන්ගේ හරි කියලා. අපි කිව්වොත් උගලන්ගේ වැරදි අපේක හරි කියලා, එතකොට මොකද වෙන්නේ? ඔයක ක්‍රමයක් හොයාගන්නේ මේ හොයලා බලන්න මේ කාගේද හරි රසඥතාවය තියෙන්නේ කියලා. එහෙමයක් තියෙනවා නැහැ අත්තට. එහෙම දෙයක් පවතින්න පුළුවන් නම් ඉතින් අපි හොයලා බලන්න ඕනේ මොකද්ද මේ හොඳ සංගීතය කියලා කියන්නේ කියලා. ඒතර නරක සංගීතය කියලා එක්කත් ඉබේම තියෙනවා. ඒක පොඩ්ඩක් හොයලා බලමු. එහෙමනම් ඒක ඔයගොල්ලන්ගේ රටවල මීඩියා හැමතිස්සෙම පොප්, ක්ලාසිකල්, ජෑස්, ඔරියන්ටල්, ෆියුෂන්, ලැටින් වෙන වෙන ජෝන්රිස්, ජෑස් වල වෙන ජෝන්රිස් ස්ටයිල්ස්, පොප් වල වෙන වෙන ස්ටයිල්ස්, රොක් ඇන් රෝල් ජෝන්රිස් ගහනවා, ඒවලත් වෙන වෙන ස්ටයිල්ස්, ජෑස් නම් බ්ලූස් ගහනවා, ජෑස් බ්ලූස් ගහනවා, බ්ලූස් වල වෙන වෙන ස්ටයිල්ස් ගහනවා, ක්ලාසිකල් මියුසික් නම් හිතන්න බැරි ප්‍රමාණයක් තියෙනවා වර්ග, බරෝක් මියුසික් තියෙනවා, රොමැන්ටික් මියුසික් තියෙනවා, මොඩර්න් ක්ලාසිකල් තියෙනවා, එතකොට අපර තියෙනවා. අපර ගත්තත් ඉතින් වෙන වෙන ජෝනර්ස් තියෙනවානේ. යුරෝපේ තියෙනවා ඉටාලියන් අපරා, ඊට පස්සේ ජර්මන් අපරා, ඉංග්‍රීෂ් අපර, වෙන වෙන රටවල අපර, වෙස්ටර්න් අපර, හරි ඒ ඔක්කොම යන්නේ. චීනය ගත්තත් චීනෙත් තියෙනවා චයිනිස් අපර කියලා වෙනම ජෝනරයක්. ඒවල අපරක් කිව්වම ඉතින් ආත්මය එක ඉස්සර එක දසක් මම කිව්වා වගේ ආත්මය වෙනස් වුණාට මේ ආත්මය වෙනස් නැහැ. සෝරි, සමහරවල් ආත්මය එකමයි, හැබැයි ස්ටයිල්ස් වෙනස්, සබ් කැටගරිස් වගේ ඒව වෙනස්. ඊපස්සේ ඒව ඇතුළේ තියෙන ස්ටයිල්ස් වල තියෙන කැරක්ටරිස්ටික්ස් වෙනස්. හැබැයි මේ කැරක්ටරිස්ටික්ස් ආත්මය කටල ගන්න හොඳ නැහැ. කැරක්ටරිස්ටික්ස් කියන්නේ තියෙන ගති ලක්ෂණ. ගති ලක්ෂණ වෙනස් වුණාට ආත්මය එකම වෙන්න පුළුවන්. අපි ඒ ගැන සරකා බලමු, පොඩ්ඩක් කතා කරමු පොඩ්ඩක් ඒ ගැන. ඉතින් අපේ මීඩියාවල වාදනය වෙන්නේ ගොඩක් වෙලාවට ඉතින් සමස්තයක් වශයෙන්, අපේ සමස්තයක් වශයෙන් අපේ රටේ හැමෝන්ටම ඇවරේජ්ජක් හැට තේරුම් ගන්න පුළුවන් දේවල් වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැති මීඩියා කරන්න හිතන්නේ. සමහරට ඒක හිතන්න පුළුවන්, ඒක සාධාරණ එහෙම හිතන එක. ඒකට සල්ලි හම්බ කරන්න පුළුවන් වැඩිම මොන ස්ටයිල් එක ගහලාද මිනිස්සුන්ට තේරෙන සරලම ලේසි ස්ටයිල් එකක් ගහලා ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාගෙන මිනිස්සුන් එකෙන් තුෂ්ණිම් භූත කරලා මිනිස්සුන් අසාමාන්‍ය විදිහට ග්‍රහණයට අරන්, කෘත්‍රිම විදිහකට ග්‍රහණයට අරන්, රසඥතාවේ අඩු ජනතාවකට බොරු වින්දනයක් දීලා තමුන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් ටික වෙළඳන්වීම් විකුණ ගන්න වෑයම් කරනවා. ඒක සාධාරණයෙන්ම නැත්නම් ඒකට ඒ රෙජිස්ට්‍රේෂන් එක පාත්වගෙන යන්න බෑනේ. ටිකට් රසඥතාවය වැඩි ඒවා කියලා ඒවා ප්ලේ කරලා කොහොමද රෙජිස්ට්‍රේෂන් එක පාත්වගෙන ඒක කරන්න අමාරුටිය. එහෙම නැති ඒක කරන් තිබුණේ හුඟක් ඉස්සර, දැන් නෙමෙයි. හුඟක් මේ රේඩියෝ ස්ටේෂන්ස් පටන් ගත්ත කාලේ දිගටම වාදනය කරා නම් මිශ්‍රණයක් සංගීත ජාති හුඟක් හොඳ ඒවයි, හොඳ නැති වගේ කියලා කියන ඒවයි, හොඳ ඒවා සහ අපි කියන මීඩියෝක කියලා, මීඩියෝක
ලේලිස්ටක් මීඩියෝක අයිටම්ස් ට්‍රක්ස් හොඳේවයි හොඳ නැතිවයි මික්ස් කරල ගහන්තවුණ පොල්ලමයින්ට තේරණවයි ලොකාට තේරණ මික්ස් කරල ගහන්තවුණ සංගීත ඥානය වැඩියටයි වැඩිය නැතියට මික්ස් කරල ගහන්තවුණ ඒක කරගෙන ඇති එක පාටම සල්ලි හම්බ කරන්න වගේ ප්‍රයිවට් බස් වගේ මේ බස් ස්ටෑන්ඩිග අර බස් ස්ටෑන්ඩ්කට දුවන්න පටන් ගත්තා මීඩිය ස්ටේෂන් සුත්ති එම නිසා රසඥතාවය කියන එක රසඥතාවය බැස්ත බැහගන්න බැහැ කියලා දැන් රසඥතාවය හොඳ නැහැ කියලා කියන්න මට අයිතියක් තියෙනවා දන්නේ කවුද මේ සංගීතය හොඳ නැහැ කියලා කියන්නේ. එතන අපි ඔක්කොම මේ ලංකාවෙන් 70%ක් මාසන මේ සංගීතයට ඔයා කවුද මේ සංගීතයට හොඳ නැහැ කියලා කියන්නේ. ඒකත් ඒක වෙන්න පුළුවන්. ඒකයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා රසඥතාවය කියන කෙනා මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. දැන් අපි ගමුක දොඩංගිරියක් තියෙන දොඩං ගොඩක් තියෙනවා කියලා. අපි ගමු දොඩං ගොඩක් තියෙනවා. මේ දොඩං ගොඩේ අපි තුමු දොඩංගිරි 10යි තියෙන්නේ. ඒ ටික රස බලන්න ඉන්නේ අපි තුම 3 දෙනයි කියලා. අපි ඔය ගොඩට ඒ ගොඩ කියලා කියමු. ඒ ගෲප් එක කියලා කියමු. ඔය ගොඩට අපි ඒ ගෲප් එක කියලා කියනවා. තව ගොඩක් තියෙනවා දොඩංගිරි 500ක් විතර. මේකට අපි B ගෲප් එක කියලා කියනවා. රස බලන්න ඉන්න 20ක් විතර. මේ 500 ගෲප් එකේ රස බලන්න ඉන්න 20 දෙනෙක් විතර. එතකොට අර 10 තියෙන ගෲප් එකේ අර 3 දෙනෙක් 3-4 දෙනෙක් ඕක රස බලලා යම් කිසිය රසයි කියලා හොයාගන්න පුළුවන් නේකොට හරි මේවා මේ ගණිත ටික තමයි රසම හරි හැබැයි අර 100ක් 500ක් තියෙන ගෲප් එකේ 500ක් තියෙන ගෲප් එකේ ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් නේද අර 10ක් තියෙන ගෲප් එකට වැඩිය ඊටදී හුඟාත්ම රස දොඩන් තියෙන්න පුළුවන් කියලා ඒක. කාලා බැලුවම තමයි පේන්නේ රසය තියෙනවා කියලා ඒක. කාලා බැලුවේ නැත්තම් පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ නේද? කාලා බැලුවේ නැත්තම් තේරෙන්නේ නැහැ. කාලා බලා සල්ලි දෙන්න කිව්වා වගේ තමයි. කාලා බැලුවෙත් විතර රස තේරෙන්නේ නැහැ. හුඟාත් තියෙනවට රස දේවල් තියෙන්න පුළුවන් අපි හිතනවට වැඩිය ප්‍රමාණයක් ඉස්සල්ල ගෲප් එකේ පොඩි ගෲප් එකේ වැඩි රස දේවල් තියෙන උනම් මේකේ මේ ඉස්සල්ල එකම කට්ටිය තමයි මේ රස බලන්නේ මිනිස්සු තමයි බලන්නේ රස අපි හිතවල මේ මිනිස්සුන්ට රසඥතාවය නැහැ කියලා උගාත් දේවල් දෙනකොට ඒගොල්ලන්ට කාලා බලන්න අන්න ඒගොල්ලන්ට තියෙන මේ රස දේවල් තියෙනවා මීට වැඩිය සංගීතත් ඒ වගේ තමයි උගාත් සංගීතය දුන්නත් අන්න අහල බලලා ඒ අයට පුළුවන් ෆෑන්ස්ලට පුළුවන් සංගීතය අහනට පුළුවන් තෝරගන්න ඇත්තට මේවා ලස්සන මේක රසය තියෙනවා මේවල රසය තියෙනවා සංගීත රසය තියෙනවා මේ මෙච්චර කල් ටිකක් තමයි හිටියේ මෙච්චර කල් අපි පොඩ්ඩයි ඇහුවේ අපිට මීඩියා වලින් දුන්නේ පොඩ්ඩයි එම නිසා අපි ඇහුවේ පොඩ්ඩයි හැබැයි අපි හිතුවා මේවා තමයි හොඳම කියලා හැබැයි බලනකොට අපිට හුඟක් අහන්න දුන්නාම බලනකොට අපේ රසය කියන එක තේරුම් ගන්න පුළුවන් යාව තව තියෙනවා. ඉස්සර දුන්න ඒවට වැඩිය රසය වැඩි දේවල්. රසය වැඩි දුඩම් හෝ සංගීතය හෝ
ආර්ට් හෝ නාට්‍ය හෝ සිනමා හෝ ඕනෑම ඔබ නම් කරන දෙයක් වැඩියම් දුන්නාම ඒක රසය බලන්න රසය වැඩියව තෝරගන්න ලේසි. ඒක මං හිතන්නේ හරි පැහැදිලි දෙයක්. ඒක එච්චර මේ ගණිතමය සිද්ධාන්ත ඕනේ නැහැ ඒකට. කැල්කුලස් හෝ අවකලනය හෝ අනුකලනය හෝ ජ්‍යාමිතිය, ට්‍රිගනෝමිට්‍රි, ත්‍රිකෝණමිතිය, ඇල්ජිබ්‍රා, සෙට් තියරි, අනුකලනය, අවකලනය, ඉන්ටිග්‍රේෂන් ඒ වගේ නෑ. ඇත්තට මේක සාදා සාමාන්‍ය අංක ගණිතයෙන් පුළුවන් කොමන් සෙන්ස් වලින්, කොමන් සෙන්ස් කියන එකෙන් තෝරගන්න පුළුවන්. රසඥතාවය වැඩි වෙන්න නම් අපිට තෝරගන්න දේවල් දෙන්න ඕන වැඩි. එහෙම දුන්න නැත්නම් අපිව නිකන් ලේබල් වෙනවා රසඥතාවේ අඩුව කට්ටියක් කියලා. ඉතින් මම අර කිව්වා වගේ යම්කිසි රටක මීඩියාකින් දෙන්න පොඩ්ඩ නම් ක්වොන්ටිටි එක වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. හැබැයි ක්වලිටි එක සීමා සහිත ක්වලිටි එකක් දෙන්න. හැබැයි අපි යම්කිසි රටක දෙනවා නම් දේව සංගීතය විවිධ ජාති විවිධ ජෝනරිස් කියලා කියන ජානර ඒවල විවිධ ස්ටයිල්ස් තියෙනවා. ඒවල විවිධ කැරක්ටරිස්ටික්ස් තියෙනවා. ඒවල ආත්මය එක වෙන්නත් පුළුවන්, ආත්මය වෙනස් වෙන්නත් පුළුවන්. අන්න එතකොට අපිට රසඥතාවය ටෙස් කරන්න පුළුවන්. රසඥතාවය වැඩි අය ඉන්නවා කියලා තේරුම් යන්න පුළුවන්. ඇයි රස කියන එක කාල බලලා තමයි තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් අහලා බලලා. සංගීතයේදී නම් අහලා බලලා තමයි රසඥතාවයේ රස කියන එක විඳින්න ඕනේ. අපිට සුදුසු ප්‍රමාණයක් දෙන්න ඕනේ. ඒක දෙන්න පුළුවන්. දෙන්න පුළුවන් මීඩියාකෙන් විතරයි. ඒතර මීඩියා එකට වගකීමක් තියෙන ඇත්තට මේ දේවල් දෙන්න ප්‍රොවයිඩ් කරන්න. The media has to provide the audience with ample material for them to decide upon. They can listen to various tracks, styles, genres of music, and then decide which is good, which is better. Therefore, then and there we can decide what is good music and what is bad music, or what is the other kind, as Duke Ellington said. එතකොට ජනතාවට ඒ දේ හරියට දුන්නොත් තමයි හරි ප්‍රමාණය දුන්නොත් තමයි ඒ ජනතාවගේ රසඥතාවය වැඩි වෙන්නේ. වැඩි වෙනවා කියන්නේ ඒගොල්ලන්ට උන තෝර ගන්න දේවල් හුඟකින් රසඥතාවය නැහැ කියලා කියනවට වැඩිය ක්‍රමයක් හොයාගන්න ඒගොල්ලන්ට සංගීතය අහන්න අවස්ථාවක් දෙන්නවා. එහෙම දුන්නා නම් පිටරට බලන්න ඕනේ අපේ මීඩියා එක එඩියුකේට් කරන්න. පිටරට ආගේ මම ඉල්ලන මීඩියා එක මෙහෙ ඉන්න මීඩියා එකට කියන්න ඕගොල්ලෝ තා ප්ලේ කරන්න හොඳය. කාලේ බෙදාගෙන කාලේ මැනේජ් කරලා කාලය කළමනාකරණය කරලා හොඳ දේවල් දෙන්න. ඇයි මේ මුළු දවස එකම ජාතියක් පාට කරපු කඩලා වගේ දේවල් ඉස්සුදු දෙන්නේ? එම කරුණකින් තමයි රසඥතාව අඩු වෙලා තියෙන්නේ. ඒක නිකන් අපි හැමෝන්ටම ජොස්කේගේ ඉන්න වැඩක් නෑ. දැන් එන තරුණ ළමයි බෑන්ස් වලටයි ඒගොල්ලෝ ගහන්නේ තේරුමක් නැති සංගීතය කියලා වැඩක් නැහැ. ඒගොල්ල ගහන දේවල් වල අර්ථයක් නැහැ කියලා වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ ටීචර්ස්ලා, ඒගොල්ලන්ගේ ගුරුවරු, ඒගොල්ලන්ගේ මැනේජර්ස්ලා ඒගොල්ලන්ට කියන්නේ මේ විදිහ තේරුමක් නැති සංගීතය ගහන්න කියලා වැඩක් නැහැ.
තියෙන වග බලා ගන්නවානේ. මීඩියා වල අධ්‍යාපනික මට්ටම වැඩි කරන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට උපදෙස් දීලා. උපදෙස් දීලා අඩ්වයිස් කරලා කියන්න ඕගොල්ලෝ හොඳ සංගීත වාදනය කරන්න. නැත්නම් මේ මිනිස්සුන් රසඥතාවය එන්නේ පල්ලෙටම. ඕගොල්ලෝ සල්ලි හම්බ කරයි දෙයකට වෙනවා. මිනිස්සුන් රසඥතාවය පල්ලෙට ගියාම මේ ලෝකෙ මිනිස්සු වෙනවා. අපිට පේන්නේ නැති තැන්වල අපි නොපෙනේ ඒක හිනා වෙනවා. ඉතින් එම නිසා කරුණා කරලා සරකලා බලන්න මේ ඉල්ලීම අපේ රසඥතාවය වැඩි කරනවා.